අපි දැනගත යුතුයි තව එකක්. දැන් කාමාවචර භූමියේ වැඩ කරන සිත් ওই විදිහට කුසල සිත් අටකුත් ඒ වගේ දෙන චෛතසික පරාසය දැනගත්ත කුසල විපාක සිත් ඒ වගේ දෙන චෛතසික පරාසය දැනගත්ත ක්‍රියා සිත්වල දෙන වෙනස. අපි දැන් මේක ඉක්මවා යනවා රූපාවචර මේ ලෝකයට. ඒ කියන්නේ රූපාවචර ධ්‍යාන සිත් පිළිබඳව කතා කරන්න. දැන් මේ ධ්‍යාන සිත් කියලා කියන ඒවා ආරම්මණේ සෞම්‍ය වෙලා ආරම්මණයේ ප්‍රසාදයේ හැදිලා හොඳ සෞම්‍ය මෘදු ශාන්ත වූ සැහැල්ලු අරමුණක ප්‍රසාදනීය ඉතාමත්ම හොඳ ප්‍රණීත ආරම්මණයක හිත පිහිටලා ඒ ප්‍රණීත ආරම්මණයට අනුකූලව හැදෙන හිතේ ධ්‍යාන සිත් කියලා කියන්නේ. ධ්‍යාන සිත් වල තිබෙනවා මෙහෙම එකක්. ධ්‍යාන සිත් පහළ වෙනකොට ඒ ධ්‍යාන සිත්වල චෛතසික ධර්ම ටිකක් වැඩ කරනවා. නමුත් අපි ධ්‍යාන අංග කියලා වෙනම ටිකකුත් කතා කරනවා. අපි ඒකත් අපි දැනගනිමු චෛතසික සමූහය කතා කිරීමත් එක්ක. මේ ධ්‍යාන සිත්වල චෛතසික යෙදෙන්නේ ඒක කතා කරන්න ඕනෙ වෙන්නේ ධ්‍යාන වශයෙන්, එහෙම නැත්නම් ඒ ධ්‍යානෙට අනුකූලව යෙදෙන අරමුණ වශයෙන්. දැන් අරමුණු ගොඩයිනේ. ආනාපාන සති අරමුණු භාවනාවක්, ඊළඟට මෛත්‍රී භාවනාව එකක්, කරුණා භාවනාව එකක්, ඊළඟට ඔය කසින භාවනාව එකක්, ඊළඟට පිළිකුල් භාවනාව එකක්. ඔය විදිහට අරමුණු තියෙනවනේ ශාරීරියේ අභ්‍යන්තරික අරමුණු වශයෙන් හරි බාහිර වශයෙන් හරි සියුම් අරමුණු හරි ඕලාරික අරමුණු හරි මොන හරි අරමුණක් තියෙනවා. ඒ අරමුණේ හිත රඳා පවත්වා ගැනීම කාලයක් වැඩි කිරීමත් එක්ක තමයි මේ හිත ඒකට එක්කාසු වෙලා හිත ඒකට ඒකාත්මයේ එකට ගැට ගැහිලා මේ සිත් පහළ වෙන්නේ. දැන් ඔන්න මෙහෙම අපි නිතර පාවිච්චි කරන භාවනාවක් තමයි ආනාපාන සතිය. දැන් ඔන්න ආනාපාන සතිය භාවනාව කරගෙන යනවා. මෙහෙම කරගෙන යනකොට එතනත් පහළ වෙන සෝබන සිත්නේ. මෙතන අපේ පින්වතුන් පොඩි අවධානයක් යොදන්න මෙහෙම. ආනාපාන සතිය ඉස්සර වෙලාම වඩනකොට ධ්‍යාන සිත් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ ආස්වාස ප්‍රස්වාස වලට යොදපු කාමාවචර කුසල් සිත්. ඉස්සර වෙලාම කාමාවචර කුසල් සිත් දිගට වැඩ කරනවා. මේ කාමාවචර කුසල් සිත් දිගට වැඩ ඉස්සෙල්ලා පටන් ගන්නකොට ඕකේ සමහර විට මේ සමහර අවස්ථාවලදී ඥාන විප්‍රයුක්ත වෙන්න පුළුවන්. අරමුණ හොඳට වැටහිගෙන යන්නේ නැති හින්දා අරමුණ හොඳට දැනගන්නකොට තේරෙනකොට වැටහෙනකොට ඥාන සම්පයුක්ත වෙනවා. ඉස්සර වෙලාම ආස්වාස ප්‍රස්වාස බල බලා ඉන්නකොට සතුටක් ප්‍රීතියක් සෝමනස්සයක් නැති වෙනදා එතනදී ප්‍රීතිචෛතසිකයක් නැහැ කිව්වනේ ගිය අවස්ථාවේ. දැන් මේ කාමාවචර කුසාසිත එක්ක ගනුදෙනුව පවත්වාගෙන මේ ආනාපාන සතියත් එක්ක දැන් මේ ආරම්භණේ තියාගෙන දැන් ඔන්න කාමාවචර සිත් දිගට පහළ වෙනවා පහළ වෙනවා පහළ වෙනවා ආස්වාසවලට ප්‍රස්වාසවලට අනුකූල. මේම කරගෙන යනකොට මේ ගොඩක් වෙලා හිත ඒ පැත්තට හරවාගෙන ඉඳීම නිසා අවසානයේදී අරමුණ වෙනස් වෙනවා. අරමුණ ආනාපාන සති ආරමුණු වෙනස් වෙන. අරමුණ වෙනස් වෙනවා කියලා කියන්නේ ඕලාරික ආරම්මණය සියුම් වෙනවා. ඕලාරික ආරම්මණය සියුම් වෙනකොට සියුම් ආරම්මණයට අනුකූලව ඒ පාර කාමාවච සිත්තික තිකේ තිබෙන චෛතසික සෙට් එක වෙනස් වෙනවා. නැති වෙලා තිබිච්ච ප්‍රීතිය එනවා. ඒ වගේම තමයි අඩුපාඩු වෙලා තිබෙච්ච ප්‍රඥා චෛතසිකයේ ශක්ති සම්පන්න වෙනවා. දැන් උහුම යනකොට මේ කාමාවචර සිතුවිලි ටික දැන් මේ නහයේ තිබෙන සියුම් වී කියා වූ සියුම් වෙච්ච ආස්වාස ප්‍රස්වාස ආරම්මණියත් එක්ක දැන් පවතින කොට මේක තාම කයට දිරෙක් සම්බන්ධයි. කයට දිරෙක් සම්බන්ධ කියලා කියන්නේ
අස්වාස ප්‍රස්වාලට සම්බන්ධයි හිත. ඔහොම යනකොට මේ හිතට මේ ගොඩක් වෙලා ආනාපාන සති ඉඳීම නිසා යම්කිසි මනසේ නිස්පාදනය වෙන එහෙම නැත්නම් ආනාපාන සති අරමුණෙන් හිතේ තදින් ඇදිච්ච මනෝමය ආරම්මණයක් හැදෙනවා. ඒක හිතලගත් එකක් නෙවෙයි. ඊට පස්සේ දැන් ඔහොම ආවන් පස්සේ අපි කියනවා උග්ඝා නිමිත්තේ කියලා කියනවා, පටිභාග නිමිත්ත කියලා කියනවා. දැන් මේ අර එක මනසේ ඇදිච්ච අරමුණක් තිබෙනවා. ඒක හරියට නා ඉස්සරහුණ ඉස්සරහට ඔන්න දැන් වැඩ කරනවා. ආලෝකමත් ගතිය, ප්‍රසාදනීය ගතිය, ශාන්ත ගතියක් ඔන්න දැන් හැදිච්ච අරමුණක් තියෙනවා. දැන් එතකොට ඕකේ මේ හොඳ උපචාර සමාධියක් ඇතිනවා කියලා කියනවා. මේ උපචාර සමාධිය අවස්ථාවේදී පහළ වෙන්නේ කාමාවචර කුසල්සිතයි. කාමාවචර උපචාර සමාධියේ පහළ වෙන්නේ කාමාවචර කුසල්. තාම ධානය නැහැ. ඒ කියන්නේ ධානයසිත පහළ වෙන්නේ නැහැ. මෙන්න මේ කාමාවචර කුසල්සිතක ඉතා ප්‍රබල ශාන්ත සියුම් සිතක. මෙන්න මේ ආරම්භනේ ඉන්නකොට එතනින් ඊට පස්සේ මේ එක වෙලාවකදී සිද්ධියක් වෙනවා. එක පාරම මේ ආරම්මණයේ තිබෙන ශාන්ත සියුම් ගතිය නිසා කාමාවචර කුසල්සිත 15 වෙන එක පාරම නැවතිලා ඒ වෙනුවට රූපාවචර සිත් 15 වෙන පටන් ගන්නවා. ඊට පස්සේ රූපාවචර ඒ කියන්නේ දැන් හොඳටම ඒකාග්‍ර වෙලා තියෙන ඒ කුසල්සිත ඒ කියන්නේ උපචාර අවස්ථාවත් ඉක්මවා තදබල සමාධියකට ගියයින් පස්සේ තමයි රූපාවචර සිත් කුසල්සිත 15 වෙන්න පටන් ගන්නෙ. මේ රූපාවචර කුසල්සිත 15 වෙන්න උදව් කරපු කුසල්සිත එක තමයි කාමාවචර කාමසෝබන කුසල්සිත. ඒ ටික අපේ හිත කාමාවචර කාමසෝබන කුසල් වලින් අපේ හිත ආනාපාන සතිය හරහා අරගෙන අරගෙන තල්ලු කරගෙන ගොඩ කරගෙන ගොඩ කරගෙන ගමන් කරවගෙන ඇවිල්ලා උපචාර සමාධියට තබල උපචාර සමාධියෙන් ඉඳ හොඳට කාමාවචර කුසල්සිත ටික හොඳට උපකාර කරලා මගේ මේ සරල භාෂාවෙන් කියනවා නම් මේ කාමාවචර කුසල්සිත ටික අපේ හිත ආරම්මණය හරහා ඇවිල්ලා රූපාවචර කුසල්සිත වලට බාර දීලා නැතිලයක්. දැන් වැඩ කරන්නේ මොකද්ද? රූපාවචර කුසල්සිත. දැන් පළවෙනි ධානයේ පහළුණායි කියලා කියනවා. පළවෙනි ධානයේට ගැන කියනකොට අපිට නිතරම සූත්‍රවල කියන තියෙනවා චෛතසික ධර්ම ටික. අපි සූත්‍රවල කියන මෙහෙම මොනවද ධාන කියලා කියන්නේ? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා. ඔහොමනේ කියන්නේ. ඒ චෛතසික තමයි ධ්‍යාන අවස්ථාවකදී වැඩ කරන ධ්‍යාන අරමුණට අනුකූලව වැඩ කරන ප්‍රධාන එතනදී වැඩ කරන ප්‍රධාන පස්තිනිත් යන තමයි කියන්නේ. හැබැයි ධ්‍යානයක් ප්‍රථම ධ්‍යානයේ ඇතුලේ මෙන්න මේ චෛතසික ධර්ම ටික තියෙනවා කියලා අද මේ පින්වුතුන් දැනගන්නවා නම් හොඳයි කියලා මතක් කරනවා. මොකද පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර දක්ක විචාර අධිමුඛ වීරිය පිටි ඡන්ද කියන 13 දෙනා ඊළඟට සද්ධා සති හිරි ඔත්ත පලෝ බදෝස තත්තර මජ්ජතත ආදි වශයෙන් කියන අර මේ 19 දෙනා එතකොට වෙනවා 32ක් ඊළඟට කියනවා ප්‍රඥා චෛතසික ඔන්න ඔය කියනා වූ චෛතසික ධර්ම 33 වැඩ කරනවා ප්‍රථම ධ්‍යාන කුසාසිතේ. ප්‍රථම ධ්‍යාන සිතේ ඔය කියනා වූ චෛතසික ධර්ම 33 වැඩ කරනවා. ඒ චෛතසික ධර්ම 33න් ඒ ආරම්භණයේ සම්බන්ධයෙන් වැඩි කටයුත්තක් ඒ ආරම්භණයේ සම්බන්ධයෙන් ප්‍රධාන වෙලා ඉස්මතු වෙලා මේ අනිත්‍යවට සමානුපාතිකව අරමුණු සම්බන්ධයෙන් ගොඩක් කරන්නේ මොකද්ද? විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව. මේ කියන චෛතසික ධර්ම පහ වැඩි වැඩක් කරනවා. ඒක නිසා අනෙක් චෛතසික ධර්ම ටිකත් ඔක්කොම ඉතාමත්ම හොඳට ඒකේ තැම්පත් වෙලා තිබෙනවා. මෙන්න පළවෙනි ධානසිතේ තිබෙන චෛතසික ධර්ම ටික. දැන් මේක ඉඳලා අපි අර කියන විදිහට ඔය ආවජන, සමාපජන,
ඊළඟට අදිත්‍ථාන වුට්ටාන පච්චවෙක්කන කියන අර ධ්‍යාන පුරුදු කරන ක්‍රමයක් තියෙනවානේ සූත්‍ර දේශනට හඳුන්වා දෙන කියලා දෙන ඒ ක්‍රමයෙන් දියුණු කරගෙන යනකොට ඊට පස්සේ දෙවෙනි ධ්‍යානෙට යනකොට අර චෛතසික 33න් එකක් හැලෙනවා. මොකද්ද හැලෙන්නේ? විතක්ක කියන චෛතසිකේ හැලෙනවා. අභිධර්ම ක්‍රමයට මේ සමහර වෙයි කියන සූත්‍ර ක්‍රමයට විතක්ක විචාර දෙකම හැලෙනවා. ඒ කෙටි ක්‍රමයට. දැන් විතක්කේ හැලෙනවා. එතකොට කියන්නේ මොකද්ද? විචාර අධිමුක්ක විරිය පීරි ඡන්ද කියන ඒවාත් එක්ක චෛතසික ධර්ම 32ක් වැඩ කරනවා. දැන් මේකත් ඉස්සරහට මෙහෙම වඩ아가න යනකොට තුන්වෙනි ධානයේට යනකොට මෙහෙම එකක් වෙනවා. තුන්වෙනි ධානයේට යනකොට වෙන්නේ විතක්කයයි විචාරයයි දෙකම අයින් වෙනවා. අයින් වෙලා අනිත්‍යයිසික 31 වැඩ කරනවා. මොනේද ආනාපාන සතිය හරහා තමයි මේ කතාව කරන්නේ. වෙන භාවනාවකට ගියන් පස්සේ වෙන විදිහකටයි. ඊළඟට කියනවා අපි ඉස්සරහට යනකොට දැන් හතරවෙනි ධානයට යනවා. හතරවෙනි ධානයේ ප්‍රීතිය කියන එකක් නැහැ. 31යි ප්‍රීතියක් නැතුණෙන් පස්සේ වෙන්නේ මොකද්ද? චෛතසික ධර්ම 30ක් එතන වැඩ කරනවා. ඊළඟට පස්වෙනි ධානයට යනකොට වැඩ කරන්නේ මොකද්ද? ධර්මතා 30ක්. ඒ කියන්නේ ප්‍රීතිය අයින් වෙනකොට අනිත් චෛතසික ධර්ම ටික පස්වෙනි ධානයේ තියෙනවා. දැන් ඔය අපි මේ කතා කළේ ආනාපාන සති භාවනාව හරහා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි ධ්‍යාන ධර්ම 15ට ඇතුළු වෙන චෛතසික ධර්ම.